CSC daily YouTube channel එකක තමයි ඔයගොල්ලෝ එකතු ඉන්නේ. අපි මේ වීඩියෝ එකෙන් බලමු 2021 අවුරුද්දේ පළවෙනි සතියේ පළවෙනි ට්‍රේඩින් වීක් එකේ මොන වගේ දේවල්ද මාකට් එකේ සිද්ධ වුනේ, ඒ වගේම මාකට් එකේ පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. අර මේ ඔයගොල්ලෝ දකින්න ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක මේ වෙනකොට මේ සතියේ දවස් 5ක් ගෙවිලා තිනවා. එහෙම නැත්නම් මේ අවුරුද්දේ පළවෙනි දවස් 5ේ අවසානය වෙනකොට SPI එක ජනවාරි 4 වෙනිදා තිබ්බ තත්ත්වෙත් එක්ක බැලුවම 105.1ක year to date gain එකක් අරගෙන තිනවා. එතකොට ඊයේ දවසට සාපේක්ෂව අද දවසේ 0.31ක SPI එක gain එකක් වාර්තා කළා. මේ වෙනකොට 7119 කියන level එකේ index එක record කරගෙන තිනවා. හරි, අපි බලමු කොහොමද පසුගිය දවස් 7ේ SPI එකේ movement එක කියලා. එතකොට ඇත්තරම අවුරුද්ද පටන් ගත්තේ ජනවාරි 4 වෙනිදා trading day එකෙන්. එතකොට December 31 තිබ්බේ 6774 level එකේ. අවුරුද්ද පළවෙනි ට්‍රේඩින් ඩේ එකේම 6894 කියන ලෙවල් එකට වැඩි වුණා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දිගටම මේක ට්‍රෙන්ඩ් එක වැඩි වීගෙන ඇවිල්ලා තිනවා. ඒ වගේම විශේෂම සිද්ධිය තමයි මේකේ මේ සතියේ මේ 7000 මාක් එක ASP එකට පහු කරන්න හැකියාව ලැබුණා. ඒත් එක්කම මේ මොමන්ටම් එක දිගටම තියාගෙන ගියපු බවක් අපිට පේනවා. ඒතකොට මේක පොසිටිව් සිග්නල් එකක්. මොකද සමහරු ඇත්තටම හිතුවා මේ 7000 පාස් වීමත් එක්ක සමහරුන්ගේ මතයක් තිබ්බ මේක නැවත ප්‍රොෆිට් ටේකින් එක පල්ලෙහාට වැටේ කියලා. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. දිගටම මේ බුලිෂ් පැටර්න් එක කන්ටිනියු වුණා කියන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මාකට් එකේ ඇත්තරම තියෙන්නේ ඕවර්බෝඩ් සිටුේෂන් එකක්. නමුත් එහෙම තිබ්බත් හයස්ට් බුලිෂ් පැටර්න් එකක් එක්ක මේ බුලිෂ් සෙන්ටිමන්ට් එක දිගටම ගමන් කරපු බවක් අපිට පේනවා සතියේ අවසාන දවස් කීපය වෙනකොට. එතකොට මේ වෙනකොට 105.1ක year to date gain එකක් SPI එක රෙකෝඩ් කරගෙන තියෙනවා. විශේෂම අපි සතියේ මේ ජනවාරි පටන් ගත්ත දවසේ ඉඳන් ඊට පස්සේ දවස් ටික බැලුවොත් එහෙම ජනවාරි 5 වෙනිදා තමයි ඇත්තටම ASP එක 7000 මාක් එක පහු කරේ. නමුත් ඒක සෙටල් උනේ 6978. ඒතර මුලින්ම 7000 පහු කරේ ජනවාරි 5 වෙනිදා. ඒ වගේම ජනවාරි 6 වෙනිදා මාකට් ටර්නෝවර් එක 7.1 බිලියන් වුණා. ඒතකොට මේක තමයි සති 52ක කාලයක ගත්තොත් එහෙම හයස්ට්ම ටර්නෝවර් එක රෙකෝඩ් කරපු දවස. ඒ වගේම බුලිෂ් පැටර්න් එකක් තිබ්බා විශේෂයෙන්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් එකට. ඒක ඇත්තටම දිගටම කන්ටිනියු වුණා 7 වෙනිදා ගත්තත්. ඒ වගේම බ්‍රවුන්ස් එකට ලොකු බුලිෂ් පැටර්න් එකක් තිබ්බා. ඒත් එක්කම එහා සමගාමී කනෙක්ටඩ් කම්පනිස් LOLC LOFC එක, ඒ වගේම බ්‍රවුන්ස් ලිමිටඩ් එක මේ කම්පනිස් තුනත් ලොකුවට බුලිෂ් පැටර්න් එකකින් ගමන් කරනවා අපි දැක්කා මේ ජනවාරි 7 වෙනකොට. ඇත්තටම ඒකම තමයි ජනවාරි 8 වෙනිදාටත් කන්ටිනියු වුණේ. ඒත් ඇත්තටම ජනවාරි 7 වෙනිදා තමයි අපි අතිවිශාලම ටර්නෝවර් එක දැක්ක 9.1 බිලියන් ටර්නෝවර් එකක් තිබ්බා ජනවාරි 7. ඒකට අද වෙනකොට 6.1 බිලියන් ටර්නෝවර් එකකට ඒක ඇවිල්ලා තිබ්බා. එතකොට මේ සතිය පුරාවටම සෑහෙන ලොකු ටර්න්ඕවර් එකකින් එමුත්තන් සැලකිතු විශාල ට්‍රේඩ්ස් ප්‍රමාණයක් සිද්ධ වෙච්ච සතියක් කියලා පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. එතන මෙතන අද දවසේ SPI එකේ මූවමන්ට් එක අද දවසේ තර කලින් කිව්වාගේ බුලිෂ් පැටර්න් එකකින් විශේෂයෙන්ම බ්‍රවුන්ස් සෙල් වෙනවා අපි දැක්කා. එතකොට බ්‍රවුන්ස් අද දවසේ කන්ට්‍රිබියුට් කරලා තිබ්බා මාකට් ටර්න්ඕවර් එකකින් 47% වගේ ප්‍රමාණයක්. එතකොට මාකට් ටර්න්ඕවර් එක 6.1 බිලියන්. එතකොට 6.1 බිලියන් වලින් ආසන්න වශයෙන් 2.9 බිලියන් විතරම කන්ට්‍රිබියුට් කරලා තිබ්බේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් එක. එතකොට මේ දින අද දවසේ SPI එකේ කන්ට්‍රිබියුටර්ස්ලා, එතකොට එක්ස්පෝ තමයි ලොකුම කන්ට්‍රිබියුටර් වෙලා තිබ්බේ SPI එකට. ඒ වගේම ඩිස්රිලියස් LOFC, ඒ වගේම යූනියන් බැංක් එකක් තියෙනවා. මොකද අද දවසේ 114ක වගේ ඩේලි ගේන් එකක් ගත්තා යූනියන් බැංක් එක. ඒ වගේම S&P 20 ඉන්ඩෙක්ස් එක ගත්තොත් එහෙම SPI එක වගේ මේක එක දිගට සතිය පුරාවටම ගමන් කරේ. නමුත් අපි දැක්කා ඕවර්ඕල් 2.5% year to date gain එකක් තියෙනවා. එහෙම නැත්නම් December 31ට සාපේක්ෂව අද දවස වෙනකොට 0.5% gain කළා තිනවා. පොඩි ඩවුන් ෆෝල් එකක් තිබ්බා ජනවාරි 6 ජනවාරි 7 වගේ. මොකද ගොඩක් established companies වල profit taking එකක් සිදු වුණා. විශේෂයෙන් මේ 7000 mark එක පහු කිරීමත් එක්ක සමහර හිතුවා ටිකක් මේක පල්ලයට බහි කියලා. නමුත් practically එහෙම දෙයක් වුණේ නැහැ. නමුත් ඒ selling pressure එකත් එක්ක ටිකක් විතර S&P එකේ ඉන්ඩෙක්ස් එකේ තියෙන කම්පනීස් වල ප්‍රයිසස් පල්ලයට වැටුණා. නමුත් ඕවර්ඕල් සතිය පුරාවට අපි ගත්තොත් එහෙම 2.5% gain එකක් වාර්තා වෙලා තියෙනවා. මෙතන S&P ඉන්ඩෙක්ස් එකේ අද දවසේ මූවමන්ට් එක දවස මුලින් පටන් ගන්නකොට පොඩ්ඩක් ස්ට්‍රගලින් සිටුේෂන් එකක් තිබ්බා. දවස අවසාන වෙනකොට පොසිටිව් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරලා තිබ්බා S&P SL20 එක. මෙතන ඉන්ඩෙක්ස් සමරි එක එතකොට year to date growth එක සහ weekly growth එක දෙකම එකයි. මොකද මේ සතිය තමයි ට්‍රේඩින් වීක් එක පටන් ගත්තේ. එතකොට ASP එක 105.1කින් මේනකොට grow වෙලා තිනවා December 31 වලට සාපේක්ෂව. ඒ වගේම S&P එක 102.5කින් grow වෙලා තිනවා. ඒ වගේම international market එකේ තත්ත්වයත් ඔයගලන්ට side by side බලා ගන්න පුළුවන්. හරි, මේකත් එක්ක banking stocks වල තත්ත්වය මේක තමයි.
දවසේ යුනියන් බැංක් එක සෑහෙන පර්ෆෝමන්ස් එකක් තිබ්බා 14.81ක ඩේලි ගේන් එකක් වාර්තා කරලා තිබ්බා. ඒ වගේම මේක හයස් කන්ට්‍රිබියුටර් කෙනෙක් විදිහට SBI එකටත් අද මාක් කළා මේ ගේන් එකත් එක්කම. ඒ වගේම අනෙකුත් බැංක්ස් වල පොසිටිව් සයින්ස් අපිට බලා ගන්න පුළුවන්. මේක මේ සතිය පුරාවටම වගේ යම්කිසි පොසිටිව් සිග්නල් එකක් තිබ්බා මාකට් එකේ ඕවරෝල් මොමන්ටම් එකත් එක්ක. ඒ වගේම ඩිවිඩන්ඩ් ස්ටොක්ස් සෙට් එකත් ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන්. මේක සමහරුන්ගේ ප්‍රශ්න තිබ්බා මොකද්ද මේ ඩිවිඩන්ඩ් ස්ටොක්ස් කියලා මම මෙතන අදහස් කරලා තිබ්බේ කියලා. ඇත්තට මේකේ මම ආසන්න වශයෙන් 10% විතර ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එකක් දෙන ස්ටොක්ස් ටිකක් තමයි මෙතන හෑන්ඩ් පික් කරලා තියෙන්නේ. නමුත් මේක මේ විදිහටම වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක මම ගිය අවුරුද්දේ තමයි ඒක සිලෙක්ට් කරේ. මේක රිවයිස් වෙන්න ඕන නම් ඒ වගේම වෙන ස්ටොක්ස් 10% ආසන්න වශයෙන් ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එකක් තියෙනවා නම් ඔයගලන්ට සජෙස්ට් කරන්න පුළුවන්. ඒකට ඒකත් මට මේක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ වගේම බැංකින් ස්ටොක්ස් වල ඩිවිඩන්ඩ් රෙස්ට්‍රික්ෂන් එකක් තියෙන නිසා ඇත්තටම ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකේ අපි අර ගිය අවුරුද්දේ කැල්කියුලේට් කරපු ඊල්ඩ් එක වැලිඩ් නොවෙන්න පුළුවන්. නමුත් ඒක මම දිගටම කන්ටිනියු කරගෙන ගියේ ඒ ඊල්ඩ් එක අපිට සමහර බැංකින් ස්ටොක්ස් වල දකින්න තිබ්බ නිසා. හරි, ඒ වගේම S&P SL20 ලිස්ට් එක මම මෙතනින් දැන් දිගටම රෙකෝඩ් කරගෙන යනවා. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම S&P ඉන්ඩෙක්ස් එකට අදාළ කම්පැනි ස්විස් එක කොහොමද පර්ෆෝමන්ස් එක සෙට් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේක අලුතෙන්ම රිවයිස් වෙච්ච S&P ලිස්ට් එක තමයි. මේ ලිස්ට් එක ගැන මම වීඩියෝ එකක් ඉන්වෙස්ටර් තින්ක් channel එකේ කළා. එතකොට මේ පාර ලිස්ට් එකට අලුතෙන් ආපු කම්පැනිස් තමයි ඔයගොල්ලෝ දකින්න ඇති. මිස්ටර් ධම්මික පෙරේරාගේ කවුන්ටර්ස් වල කීපයක්ම ඇවිල්ලා තිබ්බා. ඩිප් ප්‍රොඩක්ට්ස් ඒ වගේ, ඩිප් ප්‍රොඩක්ට් හේලිස් වගේ, ඒ වගේම එක්ස්පෝ එකත් ඇවිල්ලා තිබ්බා. එතකොට මේකත් එක්ක S&P ඉන්ඩෙක්ස් එකට යම්කිසි පොසිටිව් මොමන්ටම් එකක් ඇවිල්ලා තිබ්බා. මොකද මේ ආපු කම්පැනිස් සැලකතු වශයෙන් ගිය අවුරුද්දේ අවසානය වෙනකොට ලොකුවට growth එකක් පෙන්නපු companies වීම නිසා S&P index එකේ growth එකට මේක කෙලින්ම බලපායි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් 2021 අවුරුද්දේදී. ඒ වගේ market RSI එක ගත්තොත් එහෙම මේ වෙනකොට සැලකිතු overbought position එක තමයි තියෙන්නේ. මොකද RSI එක 90 mark එකක් පහු කරලා තිනවා, 91 level එකේ තමයි යන්නේ. ඒතකොට දිගටම මේ bullish pattern එකත් එක්ක ටිකක් විතර high level එකේ තමයි මාකට් එක රන් වෙන්නේ කියලා ඔයගලන්ට තේරෙන්න ඇති. ඒ වගේම බොලින්ජ බෑන්ස් ගත්තත් ඕවරෝල් මාකට් එක අප බොලින්ජ බෑන් ලයින් එකේ ඉහළම කෙළවරේ රන් වෙන බව ඔයගලන්ට පේන ඇති. මේ දෙකින් දිගටම මේ පැටර්න් එක තමයි කන්ටිනියු වෙන්නේ. හරි, ඒ වගේම අද දවසේ මොස්ට් ඇක්ටිව් ට්‍රේඩ්ස් ටික ඔයගලන්ට බලන්න පුළුවන්. මේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් තමයි ඇත්තටම මේ සතිය පුරාවටම වගේ ටොප් එකට ඇවිල්ලා තිබ්බේ. ඒ වගේම ලාජස්ට් ටර්නෝවර් එක ගත්තත් බ්‍රවුන්ස් එක ඊළඟට එක්ස්පෝ. ඒ වගේ අද දවසේ විශේෂයෙන්ම යුනියන් බැංක් එකත් මේ ලිස්ට් එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම ටෝටල් ටර්න් ඕවර් එකෙන් ෆොරින් සේල්ස් අද දවසේ 2% වාර්තා වෙලා තිබ්බා. ෆොරින් සේල්ස් ප්‍රමාණය සති අවසාන වෙනකොට යම්කිසි අඩුවීමක් වෙලා තිබ්බා. ඒ වගේම මේක විශේෂම ලක්ෂණය තමයි මේ මාකට් ටර්න් ඕවර් එක උගලන්ට පෙන්නන මේ නිල් පාට ලයින් එකෙන් අපි පෙන්වන්නේ එක මේ 9.1 බිලියන් වලට 7 වෙනිදා ගියපු පොසිෂන් එක තමයි මේ තියෙන්නේ. ඒක ලොකු ටර්න් ඕවර් එකක් අපි දැක්කා අවුරුද්ද පටන් ගන්නකොටම. කියන්නේ සැලකිතු ඉන්වෙස්ටර් ටෙන්ෂන් එකක් තිබ්බා. ලොකු බුලිෂ් පැටර්න් එකක් එක තමයි මාකට් එක දිගටම රන් වුනේ. මොකද 9.1 බිලියන් මාකට් ටර්න් ඕවර් එකක් කියන්නේ ඇත්තටම සැලකිතු ප්‍රමාණයක්. මොකද ආසන්න වශයෙන් අපි ඇවරේජ් දකින්නේ බිලියන 2ක වගේ ප්‍රමාණයක්. ඒක 9 බිලියන් කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු ටර්න් ඕවර් එකක්ද අපි මේ දකින්නේ කියලා. ඒ වගේම ෆොරින් පර්චේසස් ගත්තොත් ඒකේ ලොකු වෙනසක් නැහැ. 1%, 2% වගේ රේන්ජ් එකේ තමයි මේ සතිය පුරාවටම වගේ රන් වෙලා තිබ්බේ. ඒ වගේම රයිට්ස් අනවුන්ස්මන්ට්ස්, ඩිවිඩන් අනවුන්ස්මන්ට්ස් මේ channel එක හරහාම ගෙනවා. ඒකට ඕගලන්ටත් ඒ අප්ඩේට්ස් සුපුරුදු පරිදිම ගන්න පුළුවන්. ඒ වගේම ස්ප්ලිට්ස් අනවුන්ස්මන්ට්ස් අලුතෙන්ම ඇවිල්ලා තිබ්බේ ඇත්තටම ACL cables වල ස්ප්ලිට් එක. මේක ගැනත් අපි ඩීටේල් අවශ්‍ය නම් කතා කරමු. ඒ වගේම ඩිවිඩන් අනවුන්ස්මන්ට්ස්, ඒ වගේම ඉන්ඩස්ට්‍රි PE price to book ratio සහ ඩිවිඩන්ඩ් ඊල්ඩ් chart එක මේකත් ගේනවා ඔයගලන්ගේ ස්ටොක් ඇනලිසිස් පහසු කරගන්න මේ වලින් ඩිසිෂන්ස් ගන්න විදිහ මම ඉන්වෙස්ටර් තින්ක් channel එක හරහා දිගටම කතා කරලා තියෙනවා. ඒ නිසා මේක නැවතත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා කොහොමද ඉන්ඩස්ට්‍රි එකත් එක්ක compare කරලා ඉන්ඩස්ට්‍රි PE එක සහ ඉන්ඩස්ට්‍රි price to book value එකත් එක්ක ඩිසිෂන් එක ගන්න කොහොමද කියන එක ගැන. ඒ වගේ මේ තියෙන dealings by directors මේකේ අන්තිමන අපි දැක්කේ මේ හේමාස් හෝල්ඩින්ග්ස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ටිකක් විතර ලොකු සෙල් එකක් කළා තිබා. ආසන්න වශයෙන් 2 බිලියන් විතර වගේ ටර්න් ඕවර් එකකට. ඒතර ඒක තමයි මේ සතිය අපි දැක්ක ටිකක් විතර ලොකු ඉන්ටරැක්ෂන් එක ඩිරෙක්ටර්ස් ලාගේ. ඒ වගේම මේ chart එකත් මම අප්ඩේට් කරනවා. ඒතර මේකෙන් අයිඩියා එකක් දෙන්න කොහොමද යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඩිරෙක්ටර්ස් ලාගේ මූවමන්ට් එක කොහොමද කියලා. ඒතර මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ ඩිරෙක්ටර්ස් ලා ගත්ත පමණින් ප්‍රයිස් එක අප් වීමවත් සෙල් කරපමණින් ඒක ඩවුන් වීමවත් කියන අදහස නෙමෙයි මෙතනින් එන්නේ. නමුත් මේ වගේ ට්‍රාන්සැක්ෂන්ස් ගැන අයිඩියා එකක් තියාගැනීම වැදගත් වෙනවා. මොකද කොහොමත්
රෙක්ටර්ස් ලගේ යන්නේ කම්පැනි එක ෆස්ට් හෑන්ඩ් ইনফෝමේෂන් තියෙන කට්ටිය. ඒ නිසා ඔයගොල්ලෝ තවදුරටත් මේ වගේ ට්‍රාන්සැක්ෂන් එකක් දැක්කම මාකට් එකේ තියෙන ইনফෝමේෂන් එක්ක කම්පෙයා කරලා බලලා තමන්ගේ ඩිසිෂන් එක තමන්ටම තීරණය කරගන්න පුළුවන්. නමුත් මේක මත 100%ක්ම පදනම් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. අරතුර මේක තමයි මේ සතියේ සිද්ධ වෙච්ච සිදුවීම් වල සාරාංශය. අතන මේ සතිය අවුරුදු පටන් ගන්නකොට සෑහෙන හොඳ තැනකට ආවා. පොසිටිව් සෙන්ටිමන්ට් එකක් කියලා කියන්න පුළුවන්. බුලිෂ් පැටර්න් එකක් එක්ක. අපි බලමු ලබන සතියෙත් මොන වගේ තත්ත්වයක් වේද කියලා. හරි නම් මේ වීඩියෝ මම මෙතෙන් නවත්තනවා. මේ වගේ ස්ටොක් මාකට් එකේ වීක්ලි සමර එකක් අපි හැම සිකුරාදාම ගේනවා. මේ වගේ භවිෂ්‍යත් එක්ක. එහෙනම් මේ වගේ වීඩියෝස් බලන CC Daily channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. ඒතකොට මේ වගේ දාන වීඩියෝස් ඔයගලන්ට ඒ වෙලාවෙම අප්ඩේට් එකත් එක්ක එනවා. හරි නම් මේ වගේ වීඩියෝකින් ආයෙ හම්බෙමු.